න් සුභ සන්දාවක් දවසේ උනුසුම්පුුවත් මුලින්ම ඔබට කියන ස්වාදනරූපානී සවසාහ ඇතිය ප්‍රධහන සිංහලපුුවත්විකාශය ප්‍රථමෙන් පුවත් සිරස්තල වතුකම්කරු දහසේ වැටුප ස්ටිරයි ගැසට්ටුවත් මුද්‍රණයට මාස නවේ පිළිදාට අමානුෂික පහරදීම් කළ අම්මා පොලිස් තැලෙයි. හස්කු වාර්තාාව එළි දැක්කුවත් විමර්ශන අකණ්ඩෝමෑ. කාතිනල් හිමිගෙනුත් තවත්කමිටුවක්. පුරෝණා මරණ භූමතානයට ඉරණෙති උදූපත් භූමිය වෙන්වෙයි.වෙේල්ල වීදිය හිසුන් කාන්තා මලසිරුවේ සුළමුල හොයන්න පොලිසිය දැඩිවෙහසක. පුොරෝණාවේ අලු ප්‍රබේදත් එක්ක එන්නත් ගැනත් ගැටලු මතුවෙයි. වතුකම්කරුවන්ට රුපියල් දාහග වැටුපක්ගවීම කාලයක් තිස්සේ දේශපාල් වේදිකාවේ මාතෘකාවක් වෙලා තිබුණා. ඒත් වතුකම්කරුවන්ගේ ඒ හීනය යතාාර්ථයක් වෙන පටන්ගත්තේ, රාජය පසුගේ මාස කහිපේ තිස්ස ගත්ත ප්‍රයෝගික ක්‍රිය මාර්ගහින් දමයි. ඔවරන. එය අනු වතුකම්කරුවන්ගේ දෛනික වැටුප, රුපියල් දහස දක්වා වැඩිකන්න ගැසත් පත්‍රය මුද්‍රණටත් යව්ව කියලා අමාත්‍යය නිමහ සිරිපාදය සිල්ව මහත්මයක් පවසනවා. පසු කියය රජය සමේ වතුකම්කරුවන්ගේ දෛනෙක වැටුප එලනගීම සඳහා ඉල්ලීම් ගණනාවක් යොමුවද ඒසඳහා කිසිවක් සාර්ථක වනේ නැහැ. වත්මන් රජය බලට පත්වීමෙන් පසු ලබාතුන් පොරොන්තු අනුව මෙ වන විට වතු වැට්ප එලැංවන වැඩ පිළිවල සාර්ථක කරගනීමට හැකි විතිබෙනවා කකරු අමාත්‍යශේ අද පැවති මත්‍ය හමකද අමත්‍ය නිල් සිරිපාල්ද සිල්වාහතා මේ බව සඳහන් කලා අදාළ ගැසත් පත්්‍රේ නිකුත් කල බහම වැටුප ගවීමට අදාල දෙනුන්තිීම හාම්පුතුන් වෙත සිදුකිරීමට නියමිතයි. මේ අතර සේවකෙක්කුගේ සේව අවසන් කිරීම සඳහා ගනු ලබන වන්තිමුදල දෙගුණ කිරීමටත පියවර නැතිබෙනවා. සාමූහික ගිවිසුමක්ක අත්සන්කිරීම සඳහා දෙපාර්ශවයේම කැමැත්තා වශ්‍ය. නමුත් හාම්පුතුන් සහවෘතිය සමිති අතර නව සාමූහික ගිවිසුමක්කට ඇතුළත්වීම සඳහා කරන ලද සාකච්ඡා සාර්ථක වුණා විශේෂයෙන්ම ඒ සාමූහික ගිවිසුමේ මේ රුපියල් දාහහි වැටුප් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව හාම්පුතුනුත්ත ෘත්තිය සමිතිනායකින් අතර එකඟතාවයක් ලබා ගණන්න බැරවුණා. රුපියල් දාහේ වැටුප ලබාදීම අනුමත කරලා තියෙනවා පඩිපාලක සභාවන් දෙකක් විසින් අද තීරණය කරලා තියෙනවා වහාම එය ගැසත් පත්ත්‍රයට යවන්න තව දවස් දෙකත්තුනක් වෙනකොට මේ ගැසට පත්්‍රයෙන්න්නේ කුත්වෙයි එදින සිට වතුකරේ ජනතාව කාලා අන්තරයක් තිස්සේ බලාසිති රුපියල් දාහහි වැටුප අනිවාර්යියෙන්ම හාම්පුතුන්ටගේ වඩවිවා එම ගෙවේ නැත්තන් එය සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කම්කරුදි පාතුමේන්තුට අවස්ථාව ලැබෙනවා කම්කරු ජනතාවගේින් ඉල්ලා සිටිනවා අනවශ්‍ය උද්ඝෝෂණ නවත්වල වැඩ කරලා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාරවෙන්න කියලා ඉල්ලා සිත්‍රෝ.. පාස්කෝ ප්‍රහරය ගැන ස්යාබලන්න පත්කරපු ජනාධිපති කොමිසම මේ වාර්තාව ගැන දුරටත් විවර්ශනය කරන්න තමන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා කියලා අගරදුගුරු අතියුතු මල්කම් කාදදිිලල් රංජිත්්‍යමි පපානන් කියරවා.ඒ වගේම මේ අමානුෂික ප්‍රහාරය වලක්වගන්න කටයුතුන් නොකරමින් වගකම් පැහැර හැරපු හැමකිෙනෙක්ම කළේ මහපොලොව නොහුලන අපරාධයක් කියලයි උන්වහන්සේ චෝදනා කරන්නේ. මෙම වාර්තාව ගැඹුරු අධ්‍යනයකට භාජනය කර, ඒ ගැන අපගේ නිගමන කඩිනවන් ඉදිරිපත් කිරීම සඳහා මගේ ප්‍රධානත්වයෙන් මගේ සහයකරාද ගුරුතුමල්ලාද පියතුමල්ලා සහ විශේෂඥඥ මහතුන් කීප දෙනෙකු ගෙන් යුත් අපර කණ්ඩායම ක්‍රියා කරන බව ඔබට දන්වා සිටිනෝ. අපි ඔක්කොමල්ල එක්කාහු වෙලා ජනාධිපත්තුමාටත් රජයටත් බලකර සිටිමු. මේ පිළිබඳව සියලුම දත්්‍යයන් එකතු කරලා. සියලුම සංවිධාන සම්බන්ධ කරගෙන. ඉතාමත්ම වගකීමෙන් යුත් කරුණු සොයා බැලීම. වෙත යන්න කියලා. එකට අදාළ පුද්ගලයන්ම පත්කරන්න කියලා. මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු මාමුලකරුවන්ව සොයා ගැනීම පත්‍යවශ්‍යයි ඒක පස්සර නාන්න දෙන්ඩ බැන්. ප්‍රහාරය ගැන දැන දැන. තමන්ගේ ආත්මාර්ථකාමය අරමුණු උදුන් පත් කර ගන්වස් ඒ වලක්වන්න කටයුතු නොකලාය කළේ මහපොලොව උසුලන්නේ නැති මහාපරාදයක්. යුක්තිය ඉටු නොවයි කියලා වැටහුණොත් අිට සිද්ධ වෙනවා කළු ඇදුම් ඇැඳීම පමණක් නොව මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න විසිෙක් වනි දට ලංකා වටේම හැම ගෙදරකම කලු කොඩියක් එල්ලන්න කියලා. කියන්නට තිබෙන්නේ අපට අවශ්‍ය වන්නේ මෙම මිලේච්ච ප්‍රහාරයට සම්බන්ධය හා ඊට අනුබල දුන්නාය අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහන කිීම නොන වාව. අතර පස්කු ප්‍රහරය පිළිබඳ සොයාබලන්න පත් කළ ජනාධිපති කොමසමේ වර්තාව මේ වෙනකොට සමාජගත වෙලා ඉවරයි. එතත්වය මොන ආකාරයඋනත් වත්මන් ්‍රචය, පස්කු ප්‍රහරය සම්බන්ධයෙන් කෙනන විමර්ශණ කටයතු අකන්ඩෝම සිද්ධ කරනවා කියලා, කෙහෙලිය රමු පල්ල ඇමතිවරයා අද மாතියට හෙළි කලා. එකම සභාව වාර්තාව සම්බන්ධ යෝධනා සහ ගේචනයන් හෝ අම්දේවල් තියන සම්බඳධ සාකච්ච කරන්න සූද නම් කමිෂන් සභාවගේ වාර්තාවක්කිදිරිපත් කරපහ මේ හි හරිවවැරැද සම්පූර්ණ රජය සතු දෙයක්න මේ මේ වාර්තාාව ආකාරෙන් තියනතර තුරේ මේ සම්බන්ධව මේ වෙනකොට වර්තමාන රජය Cඩ චD දෙකනම දරන්න ලයි සම්බන්ධ පරිීක්ෂණ කරන යවා. ී ලංකා නිදහත් පක්ෂ ලක්සරදින මේ වාර්කාාව නිර්නාය ඉදිිපත්ලා න කතාාවක් මනිලා ය ඒ සම්බන්ද වක්කීම රට ජාත ප්‍රති ගම තිසා කැිට න්න්නල ෝේ මන්ත්‍රකණ්ඩෑම කොහෙත්ම බරගන්න අප ඒගේ ප්‍රතික්ෂප කරනවා ඒක ස්වාධීන කමිසන් වාර්තාම කමිෂම් පත්කිරීමේ වක්කීම තිබෙ පහගේ රජය ජනාධිපත්තුමාට අපිද කිසම රැඳියාව කේවෙන වෙන්න ඇත් කොළඹ දකුණු වරයේ බටහි බහල පාරයන්තය ඉන්දිය රජයේ සහ, ජපන් රජයේ විසින් නම්කරනු ලබන පර්ශුවෙන් සහ ශ්‍රීලංකා වරය අධකාරුවෙක් රංච පෞද කලික ව්‍යපාරයක් ලෙස සගර්ධය කිරීමට අමාත මදල අනුමැති හිම වීතිබෙනවා. ඒ සම්පදධව ඉදිරිපත් කරන යෝජනාැඇම්සඳහා අමාත්‍ය මදල විසින් පත්කරන ලද සාකච්ඡා සම්විති කමිටුවක් සහ ව්‍යපෘති කමිටුවක් පත්කිරීමටත් අමාත්‍ය මදල අනමති හිමඋුණු බව අමාත්‍යේ කෙල රමු කල්ලමතා පවසෙනවාා. දන් සිියගේේ පෙබරවාරම පලවෙෙනදන පැවැති සම්මෝතිකමට විශ අනුමත කරලා ඉදිරිපත්වන මෙහෙුම් පවරාද මේ ගිවසුම් ස යෝජන ඉන්දී කොම සාරිස් කාරයා නිසා ජපන්තානා ප්‍රතිකාරයලවෙ යොමු කර යෝජ කියය නම් කරන ලෙල්ලි මක්කරලා යතිඒ අනස්ථාාවදන් ඉන්දයා විසින් අදානි පෝ් සන් පෙල් එකනමික් ෝන් ලිමටඩ් කියන සමාග මිදරිපත්වෙලා තිනා ජපානතා ඉදිරිපත්වලන්නහ කටියට විරු්ට වනා රට රටේ ආර්ථික මර්මස්ථාන විදේශී ආයතනයකට විකුණනයකට විරද. केला तोमे पररास्तर बावे मुका में නැගැනහිර ජැටියේ පයන මුදලින් ඒ දිරිරේ ෙනන්න පුුවන් කියන තර්කය ඉතරි පත්තුල ඇැයි යගේ ඇති බෞතරයක් ප්‍රකාශ කර කැමතින න්වස්ට ම නලගැන්න මොදක මුල නම් හදන්නන නිසා අපිටේක කරන්න සඒක කිරීම සම්බන්ධව අපේ විරෝධාවක් නැහැකෙන ඔය දා ත කන්ඩයම් ගනාවක්ක න එහම ි මක්කෝ කි මදයක් සිද්වෙලා ොම පැදිලිීම ිල් ට ්‍රන්ස ක්‍රමේට නිර්මාණය කරලා ඒ ඔවුන්ට යන වියදම දරාගෙනට පස්සුව භාරතින්. ක ප්‍රහාාරය පිළිබඳර ජනාධිපති කොමිෂන් භහාවාර්තාාවේ වෙලුම් හැටපහක් ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාට ලබාතුන් බව නීතිපති සම්බන්ධීකාරක රජය අධනීතිකඥ නිසාරා ජයරත්තමෙන විය පවසනවා. කෙසේ වෙතත් අතිශ්්‍යය සංවේදී සාක්ෂිය ඇතිබවින් තවත්වලුම් විසි දෙකක් නීතිපතිවරයාට ලැබී නැතැයිද ඇය පවසනවා. දෙදස් දහනමී අප්‍රේල් විසේක් වන දින සිදුව පාස්කු ඉරුදින ත්‍රෂ්ට ප්‍රහාරය පිළිමබඳ විමශ්නය කිරීම සඳහා පත්කන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විසින් සටහන් කරගන්නා ලද සාක්ෂි සටහන් වෙළුම් අසූ හතක්, එනම් ග්‍රන්ථ අසූ හතක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාරදී ඇති බවට වාර්තාාවේ. අද දින ගරු නීතිපතිතුමා වෙත සාක්ෂි සටහ නැතුළත් වෙලුම් අසූ හතෙන් වෙලුම් හැට පහක් එනම් ග්‍රන්ථ හැට පහක් ලබා දෙන ලදී. තවද එක පරීක්ෂණ කොමිෂන් සභාවය උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සංවේදී තොරතුරු ඇතුළත් ග්‍රන්ථ විසි දෙකක් ගරු නීතිපතිතුමා වෙත බාරදිී නොමැත. ගරු නීතිපතිතුමා දන්වා සිටින්නේ නඩු පැවරීම සඳහා බෝම ප්‍රහාර සිද්ධියට අදාල පිටු දහස්ගණනකින් සමාන්විත විමශන උදෘතයන් සහ පති පරක්ෂණ කොමිෂන් සභාවේ පිටු තිස්දාහකට අධික සාක්ෂි සටහන් සහ පාලිමේන්තු කාරක සභාව සාක්ෂි සටහ අධ්‍යනය කර. තවදුරටත් වැඩිදුර විමශනයේ සිදුකිරීමට ඇති අවශ්‍යතාවද සලකා වගකිව යුතු සැකකරුවන්ට විරුද්ධව. චෝදනා ඉදිරිපත් කිරීම කාර්යක්ෂමුව සහ කඩිනමින් සිදුකරන බවත් කෙසේවද සාමුහික කර්තාාව්‍ය සඳහා සැලක යුතු කාලයක් ගතවීම හැකි බව ගරු නීතිපත්තුමා දන්වා සිටිනවා. දරු පෙමහමුවේ ලේ කිරට හරවන මව්වරු, දරුවන්ගේ සුවය සතුට වෙනුවෙන් මුළු ජීවිතේම දුක්විදිර හැටි අපි ඉතිහාසේ පුරාම දැකලතින වගේම අදත් දකිමින් ඉන්නවා. ඒත් තමන්ගේෙම කුසින් මෙලොවට බිහිකරපු දරුවට එ පුංචි ගතට සිතට දරාගන්න බැරිතරමේ වදවේදනා දෙන නරුම ගති ඇති මවරනුත්. අපාතර නැතුන උබරන ඒ විදිහට යාාපනය මනියන්තවටමහි නිවසකද. මාස නවයක් පමණවායසිැති කුඩා බිලිඳෙකුට අමානුෂික විදිහට පහරදීපුම් මව අද දිනම අත්තරංකුට ගන්න පොලිසිය කටයුතු කළා මෙම අමානුෂ්‍යය පහරදිම දැක්වෙන විීඩියෝවක් සමාජ මාධදී ඔස්සේ ප්‍රචාරයපන. දරවාට පහරදිීම සිදුකළ බව කුවේටි සිට මෙරට දරවාද සමඟ මසකට පමණ පෙරැමිණතිබෙනවා. ඇකේ ක රා්චි රැකියාවක්ස සඳහා ගොස්සිට ඇති බයි ්‍යවර්ශනලදී හෙලිබුණේ. පෞල්ලාරව්ලක්හේතුවෙන් කුඩා බෙලිදාට මෙම පහරදීම සිදුකර ඇති බවටද හෙලිවති බෙනවා. අවුරුදු විසි හතරක පමණ මෙම කාන්තාව පොලිස්සත්තනගෝට ගැීමට හැකිවූ අතර සිද්ධෙූ නිවස පරික්ෂ කිීමේදී. හර ෑමට ක් දරුවාදස්වා කනීමට හැකිවූ ව පොලස් මාධද ප්‍රකාශක න ෝච පොලිස්පති ි හ හතා සන්ඳහන් ක . තමන්ගේ දෙමවපියන් විසින්ම දරුවන් නිංසනට ලක්කිීම මේවන විට යම්යම් සිදුවීමල ප්‍රවණතාවයක් අපේ රටපුර අදක්ටට ලැබෙනවා. එවැනි අයට එරෙහිව ඉතා දැඩි ක්‍රියාමාර් ගැනීමට බලාපොත්තුවයෙනවා. විශේෂෙන්ම මාස නමයක පමණ කුඩා බිලිඳෙකුට මේ ආකාරයට පහරදීම කිසිම ආකාරයකට සාධාරණී කරණය කරන හැකි. එඒනිසා මෙම කාන්තාවට එරෙහිව දැඩි ක්‍රියාමාර් ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කඩිතු කරනු ලබනෝ. අදාල කාතාව අධිරනයට ඉදිරිපත්කිරීමෙන් පසු. ඇගේ මානසික තත්වේ පරිීක්ෂාකිරීම සඳහා. බෙවන විට මානසික වෛතවරුන් වෙත ජමුකර ඇති බවයි අපවාාර්තාකරුවන් සඳහන් කළේ. පොලිසියට කටයුත්තරයක් ලබාදමින් සකකාරකාන්තාව සඳහන් කර ඇත්තේ තම සමිය කුවට සිටින අතර මාස තුනක කාලයක් මුදල් නොයවීමනිසා දර්වාට පහරදි වීඩියෝගතකර සැමයාට ජැවීමට කටයුතු කළ බවයි. ඒ විඩෝ ගත කරඇත්තේ තම මල්ලි බවද එම කාතාව කියාති බෙවා. ැවැනිසිදපින් පිබාද ොතුරු ලඟමේති පොලිස්ථානයට හෝ අදාල අංශවලට වහා දැනුම්දීමට කටයුතු කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරී සභහපති, මහචාර්ය මුදීත විධානපතිරෙන මහතා ජනතාවකින් ඉල්ලා සිටිනවා. ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම ශ්‍රීලාංකික වැඩිහිටියන්ගේෙන් දෙමෝපියන්ගේ ළමයින්ට විවේචනය කරන්නට එපා පහර දෙන්නට එපා ඔවුන්ව ආරක්ෂා කරන්න ආදරය කරන්න රැකවරණය සලසන්න. මෙහි පහරදීමට හේතු වුණේ දැනට වාර්තාාව ඇති තොරතුරුව අනුව පවුලේ අභ්‍යන්තර ගැටලුවක්. පවුල් ගැටලු සඳහා මේ කුඩා ලමුන් එහි මැදිහත්කරුවන් කරගන්නට හොදනෑ. මේ තර මෙම තත්ය නැවීමට බලපාන පසුබිම පිළිබ අවධානයේ යොමුකර අවසනාවන්ත සිදුවන් ලක් ගැීමට කටයුතු කළ යුතු බව රාජචමත්‍යපියල් නිශාන්ත බතා පපසෙනවා. දරුවන් ඉන්සනේයට පත්වීම ඉතාමත්ම කනගාටු දායක තත්ත්වයක්. මේ තත්ත්වේ වලක්කා ගැනීමට නීතිය විතරක් ක්‍රියාත්මක වෙලා මදි. දරුවන්වා හිංසනයටලක් කරන අය පිළිබඳව වැඩී අවධානයක් යොමු කරලා ඇයට දැඩි දනන්දීම කටයුත්ක්. හැබැයි දනුවම් දීල විතරක් මදී මෙවැනි සිද්ධි ඇතිවීමට හේතුවෙච්ච කාරණා පිළිබඳවත් අපිට සොයා බලන්න සිද්ධ වෙනවා. මෙවැනි මානසික්ක යාකූල මට්ටමක් තියෙන උදවිය. පිළිබඳව අපි වැඩ යමක් සොයා බලලා ඒ අයව දැනුවත් කිරීම සඳහා විවිධ ශේෂත්‍ර අලලා වැඩසටහන් රාසියක් ක්‍රියාත්ම කරන්නට. මදරිිකා කොරන ආසාධතයෙන් හමුවීම අඩුවෙන වගේම. සුවෙනං්‍යාව දවසින් දවත්ස හිළයාම ප්‍රවනතාවකොත් දැන් ඇති වෙලා තියෙනවා. ඒක මේ වෙනකොටත් ලෝක පුරා දර්ුණු විදිට කොරෝණාවෙන් පිඩාවිදීමින් ඉන්න රටවල් අතරේ අපේ රට කැපී පෙන්න ප්‍රවණතාවක් කවවරුණ අපේ සෞඛ්‍යාංශවලය ඇපකැපවීමෙන් ඒත්වය උදා වෙලා තියෙනවා. අදත් පන්සියානු අට දෙනෙක් පන සුවයෙන් ගෙදරයක්දදි ශ්‍රීලංකාවේ සුවේ ලැබූ සමස්ත කොරෝණාරෝකින්ගේ ගණන අසු දහසත් ඉක්ම වෙලගෙහිල්ලා තියෙනවා. . නු පෑ විසි හතරේදී අපේ රටේ වැඩම කොෝනා ආසධත්‍යයන් සංක්‍යාපක් වාර්තාාවනෝ ිස්්‍රික් බව් පත් වනේ කොඹ ගම්පහසහ රත්නපුර කියන ිස්්‍රික් එකම මේ වෙනකොට පන්ලක්ෂ නවදහසකට වැඩි පිරිසකට. ස් ්‍රන එකක් එනත ලබා දෙන්න අප රටේ සෞඛ්‍ය අංශ සමත්වෙලාතියනවා කටතු කලතිෙනවා. අපි ලෝක පැත්තට හැරනොත් ගැුණු පෑවිසි හදරේද ලෝකයිෙන් මේ කරෝුණාව සංගතයට ගොදුරමුණු මිනිස්කියුත සංඛ්‍යාව හයදහසක් බවට පත්වනා. මෙතොරොතුරුත් එක් අපි අදත් බලමු කොරෝනාවේ අලුතුන්තත්වය හොයි ආකාරයෙන්ද වාර්තාවන්න කියලා. මෙරටින් වාර්තා වූ කොවිද් ධහනමිය සමස්ත ආසාධීතයන් සංඛ්‍යාව අසුතුන් දහස් පන්සී පනස් දෙකා. හස් පනසාහිධෙකු රහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාරල පනපා. අසු දහස් විසි දෙනිෙකු ප போරුණ සොවෙලපා රෝහල්වලින් පිටව කොස්තිබෙනපා. මෙ අතර කොரோනා සිරුරු බෝමතානය සපන්තිෙන් පසුකේ කාලේ දඩී කතාභාක් ඇතිවුණා. යනුව එම සිරුරු භෝමතානය සදහ ඉරණදිව් දූපත තෝරාගෙනති වෙනා. සවිද්‍යාත්මක පදනමක්කොට ඒල්. සෞඛ්‍ය අන්සවලින් දීලා තියන උපදේශවලට අනුගත වෙමින්. මේ වනකොට ඉන තිය ුද්දූ පත්තට අදාල ප්‍රදේශයේ මූලික කටයුතු සියල් අවසාන කරලා ඕනෑම මුත්ත දේශයක් ාරගන්න තැනටයුතු ද ම න න හ ලා වාදේ සම්බන්ධය ඒ සම්බදධ තිය සාමාන ර ලා තම ඩි ගෙන විද ඩි ෑස් ාව ද ේා කිිම ද ගන්න සම්බන්ධ සම්ප ාශ ම ත ම සම්බන් සන්. ියදම්දරන්නේ සම්පර්තියම රජයද ආන්්ුව සම්පෝන රජය වේදම්දරන්න. කොවිට් ධහන මේ ප්‍රතිශක්ති කරන වැඩස තැනටතේ පන්ලක්ෂ නමදහස්දිේ හැත්තේ පස්තිෙනෙකට මෙවන් විට ඇස්ට්‍රාසනිකා එන්නෙත ලපාතිී තිබෙනවා ඒතින ද හතුලිස් දහස් නමස විසි පස්සෙෙනකට එන්නත ලපාතුන්න. ඒලකෞඛක සංවිජානය වාර්තාවක් දැක මේ වෙනකොට දෝස් මිියන දෙදේ අසුවක් දීලතින්න දෙේ අුවෙන් සියට හැත්ත පාද ලාතිීන රටල් දහයක. තවරටවා එකසේ බන්න එක දෝසකක් දීගන්න වැලු අරගල කරනකට අපි අද ලංකාව බොහම සාර්ථකම ආරම්ම කලතියන අපිට අිකරු ජනධපුත්තුමගේ විශේෂ මැදත්වීමම මාර්ත මාසටන්ගත් නන තිවිච්ච එන්නත් කරන අපි ජනවාරු විසිනමෙන් ආරම් කරන්න හැකිව ල. ලෝක සෞඛ සංවිධානය කෝක් පාසුකමින් අපිට න්නත්වක ලැබීමට නියවිතයි. එහි පලවෙනි ද දෙක්ෂ හටහරදා මාර්තු හත්ව. ොට ලංකාවට ලබීමට නියමට දේනිසා කණ්ඩව මේ එන්නත් හරහ අපැපෙට නතවා ආක්ෂාක ගැනීමට හැකියාව ලබෙන. මේ වනකට රුසියන් පුට්නික් එන්නත් චීන සයින ාම් කියන එන්නත් ජාතික අවශෂද නයාාවම අධකාරේ ලියාපදිංචි කිරීම ආරම්භ කරල. අපි විශ්වාස කනතත් සති දෙකතු නකැනකොට ඒකත් සම්පූර්ණවය කර. ඒවිට මටින් ස්යාගැති කරුණා ප්‍රබේද සල්ලටම ඇස්ට්‍රාසනකා එන්නත ආරක්ෂාව සැසන පව සෞක්‍යම තශය පවසන පා තින් ්‍රන්ස වලට වැක්සින ැලකු න්ි්‍රන්ස වයිරසය නිතර තර වෙනසන. නිසා හමවරුද්කම අලුතින් වැක්සි එක කදලා ඒවැක්සින් එක ඒන්ෆ්‍රේන් රෝගත් පහලව යන ටවල ලබාදීම සිද්ධව. ඉතින් මේ වෛරසියේ ප්‍රබේද වෙනස්වීම, කොයි තරම් විදිකට වේද ඒ වෙනස් ප්‍රේද මේ වැක්සින්ස් ස් ්‍රසිනක විරක්නම අකුත් වැක්සින්ස්වල්ටත් කොයිතරට මේක පල වේද කියන මත මයි. කරදා පවතින්නේ දැනට අපි දන්නා තරමට කන්නද පරේෂණ වලින් පයෙන විදියට දැන්ට තියෙන ප්‍රබේද වලට මේ වැක්සින් එක ආරක්ෂාව සපයනවා තාම හරියට ගැටලුවක් තියෙනවා මේ දුණු අප්‍රිකාවේ සොයා ගත්ත ප්‍රබේදයට මේ කොච්චර පලදායිද කියලා නමුත් ඒක පලදායි නෑ කියල දැනුට ස්තතිර සාක්කිි නහැ. ඔබට රෝගය වැලඳීමේ අවධානමත් යම් තරමකටුවයෙනවාඒ සියට සියම නැතිවෙන නෑ. මනු දිස්ත්‍රික්කේ ගල්හින්න හ පල්ිය කොටු යන ග්‍රමිල්තරි සස හදක්ලා බවි ඉවත් ක පව කොවි 19 පෙ. ජාතික්‍රියාන්ීතම ද්‍යස්ථානී සහන් කරනපා. ලෝක ඉතිහාසේ තමන්ගේ නමින් වෙනමම පරිච්චේදයක් ලියා තබන්න කෝවි- 19 කියන මේ ඇසට නොබිෙනෙන වෛරසයට හැකියාව ලැබුණා මානෝවර්ගයා මේ වෛරසය පරාචයට පත්කරලා ඒ පරිච්චේදේ නිමාව සටහන් කරනදිනය වැඩි ඇතක නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. වේල්ලවීදේ ගමන්මල්ක තිබිලා හමුවුණ හිසසුන් කාන්තා මලසිරුර ගැන මේ වෙනකොට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කරලා. ගාතනයට ලක්වෙලා තියෙන තැනැත්තිය අවුරුදු දාහතත් විස්සත් අතර කෙනෙක් කියල තමයි පොලිසිය සැක කරන්නේ. ඔවරුණ මේ තැනැත්තියගේ ඇයි සැකකිරෙන බෑගයක් හංවැල්ල බස්නවතුම් පලේදී හමුවෙලා තියනවා ඒකේ කාන්ත ඇඳුම් අසුරල් තිබුණ කියල තමයි පොලිසිය කියන්නේ ඒ කඳන් වෙන් කල කාන්තාසිරුරක් ගමන්ල්ලක දමාතිබේදී පිටකුටු වේල්දවීදී ප්‍රදශී ඊස්වාකත්තා කිසි අ පුදගලෙකු මෙම ගමන්මල්ලර් වැැකිනන ආකාරය අසල වූ TV කැමරාවල සටහන්ව තිබුණා සිෙද්ධිය සම්බන්ධීෙන් පොලිසිය විමර්ශණ ආරම්භ කළ අතර මෙවන විට කරුණු වැැක් හෙලිී ඇති බවයි පොලස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කරේ. සිරුව බැකකිනා බස්රතය, පොලිස් බහරයට ගෙනෑති අතර ේදුරගෙන් හා කොදස්තරවරයාගගේින් ප්‍රශ්න කිරීම සිදුකරතිබෙන. මෙම බස්රතයේය හංවල්ල පිටකුඩු මාර්කයේ දවනය වන්නක් බවයි එහිදී හෙලිබුණේ කිසිම්පුදත් කලෙකු ගමන්මල්ලක් ද රැගෙන හංවල් ප්‍රදේශී, බස්රතයට ගොඩබූ බව රේදුරුහා කොදස්තරවරයා සාක්ෂි ලබාමින් සඳහන් කරතිබෙනවා. CTV දර්ශනවල දැක්වෙන අදාලෙස් ස එකකරු සම්න්දධයෙන් තොරතුරු වෙතොත් දුරකතනාංක බිඳුවයි හතා එකයි අසු පහයි අනු එකයි පන්සේ පනස් හතහෝ බෙන්දුවයි එක එකයි දෙකයි හරසි තතිස්තුනයි තුන් සේ තිස්තුන ඔස්සේ. ලසිිය විත දනුම් දෙන ෙසට, පොලස් මා ප්‍රකාශකවරයා ඉල්್ලා සිටිනfa. අපේ රට විරදත්ධව ජාගත්මානම හිමකම් කවන්සිලේට ඉදිරිපත්ච්ච වාර්තාවට බහුතර රටවල සහයෝගේ නොලැබීමත් එක්කම. රාජ්‍ය නොවන සංවිධනත් LT ඩයිස් පෝරාවත් සාමාජක රටවල් තමන්ගේ පැත්තර නම්ම ගන්න දැවන්ත වැඩපිල්වලකුත් ආරම කරල තියෙන වෙලාවේ. ඒයේ ජිනිවානුවර කොටි ඩයිස් පෝරාව උද්ඝෝෂණයකුත් සංවිධාන කරලා තිබුණා හැයි ඒ උද්ඝෝෂණය සම්පූණයෙන්ම අසාර්ථක වනාා කියලා තමයි. ජිනිවාවලි ලැබෙන ආරංචිමාර්ක කියන්නේ. රජචන බන සංවිධහන හා LTE ඩයිස්පොරාව එක්ව දැවන්ත උද්ගෝෂණයක් ජිනීවානුවරදී පැවැත්වීමට ඒදිනී සූදානම් කර තිබුණා සති දෙකක පමණ කාලයක සිට, ඒයට අදාල ප්‍රචාරක කටයුතු වලද ඔන් නිරත බද ඒ පැති ශ්‍රීලංකා රජට විරුද් ද්ගෝෂණය සඳහ එක්ව සිටියේ ඉත මත් සුළ පිරිසයි. ඒේ බෝ සාධහරණත් පය හ සමානත්මතාවේ පිළිබඳ කතා කරන එක්සත් ජාතින්ගේ සංවිධන ACේBේ නියුතු පිරිස්, ත්‍රස්ථවාතින්ගේ කල්ලියයට එක්වමින් උද්ඝෝෂණයට සහභහකි වේ සිටි බව අභවාර්තාකරුත් සඳහන් කරනවා. එ විරදත්තා පැලිය පෙර කිසිතා නොව විරුවාකාරයෙන් අසාර්ථකතවට පත්ලටයට ප්‍රධානම හේතුව ීතිබන්න ශ්‍රීලාංකික දේශ ප්‍රබීන් මේවර සජාතින්ගේ මූලස්ථානයටත් ඒගේ පටහිල් තානපතිකාරයවතවට ස්්‍ර ලාංකා ආක්ෂ හමුදාව ඒවාගේම ශ්‍රීලංකා රජය මනහිම් අඩටරේ නැහැ කියන එක ඒත්තු ගැනවීම සද විශාල ක්‍රියමාර රසක් මෙවුනි ර්ගති වෙන ඒ සඳහ ්‍ර ලාංකික තානපතිකාරයාලින් ලැබෙන සහය ඉතාමත් මන්දගමී බවයි ඔහුන් චෝදනාග නොයිදින් අපි සඳහ කරනව ශ්‍රීලංකා තානපතිකාරයාලවලින් නිලධරම් මීට වඩා කාර්ය බහුල වෙලා ශ්‍ර ලංකාවේ දේශප්‍රේමී සංවිධනලට ඒවගේ ි දේශප්‍රේමී විරුවන්ටත් මානහිකම් සසාරයේදි ්‍ර ලංකා රජයටට ආර්ික හමුදාවන්ටත් එරෙහිම ගෙනස යෝජනාවනට එරෙහිව කටයුතු කිරීමට සහයෝගේ ලබාදනෙස. ්‍රී ලංකාවට එරිහි මානවහිමිකම් කවන්සිලේට ඉරිපත් වූ ෝජනාව සාකච්චාවට බඳම්පුූ අවස්ථාවේදී. අප රටට සහයි පල කරමින් රටවල් විසිකක් අදහස් පල කලා. ඒකාරරිදිම චන්ද විමසම් අවස්ථාවේදීද. අපිට වැඩි චන්ද සංඛාවක් ලබා කනමින් යෝජනාව පරාචයට පත් කළ හැකි බව විදශව කටයුතු මාත්‍ය දනේශ්කුණ වර්ධර මහතා සඳහන් කරනවා. ආශයාවේ රටවල් සියල්ලම පාහේ ශ්‍රී ලංකාවට සයගයේදීමට පතවල් පාතලදීමම් ඒවාගේම. සාකච්චාවල අදහස් පලකරමින් ඉදිරිපත් වී යේනොම් සෑම රටකම සහයෝගය ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ ස්වහිරරිීභාාවටත් ශ්‍රී ංකාවේ අභ්‍යාන්තර ප්‍රශ්න ශ්‍රී ංකාවදට විසදා ගැනීමට සහයෝගයතීමට එයාය ඉදිරිපත් වෙලා තිය. ඒකී රාජ ආරක්ෂ කරගන්නට, දිවිදුන්වට රණ විරුවන්ගේ ක්‍රියයාාමාරග අමතක නොකර අපිටයුතු කමින් සිටනු. අතරම හිමකම් කවන්සිලේදී ශ්‍රීලංකවට එරහිව ඉදිරිපත්කර ඇති ෝජනාව සම්බාධෙන් පැත්වෙන චන්ද විමසීමේදී ඉන්දිියාව ශ්‍රීලංකවට පක්ෂපාතිව ඡන්දී ප්‍රකාශ කරනු ඇැයි අපේක්ෂා කරන බව විදේශ කටයු තමාත්‍යංශේලේකම්, විශරමික අත්ිරල් ජයිනාත් කොළගේ මහතා පවසනවාා. අසල් වැසියාට ප්‍රමුකත්වය ලබාද මේ ප්‍රතිපත්ති අනුගමනය කරන බව, ඉන්දියානු නායකින් කිහිප විටක්ම පවසාඇති බවයි, ඔහු ඉන්දියාටුඩේ රූප වහිනී සමඟ සකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේ. what we really want from the international bodies like the human rights commission is the understanding that the sri lanka is going through a difficult time our priority is not answering uh, these allegations our priority is to focus on the country and the people and please let us do that by bringing resolution and resolution if the human rights commission feel that they can bring peace they can bring reconciliation uh, to this country it is completely a wrong perception unfortunately india did not speak in favor of sri lanka at that time we really wish we really expect india to stand by with sri lanka